සාමාන්‍ය මිනිස්සු වෙන අපි හැමෝටම වේගය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කරන ඕනෑම වැඩක යම් කිසි වේගයක් නැත්නම් ධාරිතාවක් අපි හැමෝටම තියෙනවා. ඒත් මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සු වැඩ කරන වේගයට වැඩිය අපිට හිතා ගන්නවත් බැරි වේගෙන් වැඩ කරන මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා කියලා ඔයාලා දන්නවද? ඔයාලා දන්නේ නැත්නම් අද මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්මයි. මේ වීඩියෝ එකෙන් අද කතා කරන්න යන්නේ සාමාන්‍ය මිනිස්සෙක් සමහරක් යන්ත්‍ර සූත්‍ර පා වැඩ කරන වේගයට වඩා වැඩි වේගයකින් වැඩ කරන්න පුළුවන් කියලා. ගිනස් ලෝක වාර්තා පවා තියපු ලෝකේ ඉන්න වේගවත්ම මිනිස්සුන් කිහිප දෙනෙක් ගැන. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ හැමදාමත් බලන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න වගේම අපේ වීඩියෝ එක ඔයාලා යාළුවොත් එක්ක share කරගන්න අපත කරන්න එපා. අංක 4 රූප් කියප් චූරයා. රූප් කියප් එක අපි හැමෝම දන්න ක්‍රීඩා භාණ්ඩයක්. ඔයාලට මේකක් දුන්නොත් මේක හරි විදිහට විසඳ ගන්න කොච්චර වෙලාවක් යනවද? සමහරක් අය නම් මම හිතන්නේ පැයක් දෙකක් වගේ නෙමෙයි දවසක් වුණත් ගියොත් බැරි වෙන්න පුළුවන් මේක විසඳලා ඉවර කරන්න. ඒ දැන් කතා කරන්න යන අවුරුදු 13ක පුංචි ළමයා මේක විනාඩියයි තප්පර 36ක් ඇතුළත ඉතාමත්ම සූක්ෂම විදිහට විසඳනවා. ඒ විසඳලා තියෙන්නේ එක රූප් කියුබ් එකක් නම් නෙමෙයි කැට තුනක්. රූප් කියුබ් කැට තුනක් මේ ආකාරයට ඔහු විසඳලා තියෙන්නේ අත් දෙක පමණක් භාවිතා කරමින් නෙමෙයි අත් දෙක සහ කකුල් දෙක භාවිතා කරමින්. ඉතින් මෙයා අත් දෙකෙන් කැට දෙකක් වගේම කකුල් දෙකෙන් එක කැටයක් සකසන ගමන් ඉතාමත්ම සූක්ෂම ආකාරයට මේ අවසන් කරන්නේ ඉතාමත්ම කෙටි කාලයකින්. එනම් තප්පර 36ක් වගේ ඉතාමත්ම පුංචි කාලෙකින්. ලෝකේ අඩුම කාලයකදී රූප් කියුබ් එක හැදුව ගිනස් ලෝක වාර්තාව අද හිමි වෙන්නේ ඔහුට. අංක 6 සුපිරි බාස්කට්බෝල් ක්‍රීඩකයා. බාස්කට්බෝල් කියන්නේ ලංකාවේ අපි ටිකක් වැඩිපුර කැමති ක්‍රීඩාවක්. ඒ නිසාම බාස්කට්බෝල් ක්‍රීඩාව බලලා තියෙන කෙනෙක් දන්නවනේ බෝලේ හුවමාරු කරන වේගය මත තමන්ට තියෙන දිනුම ඉක්මන් වෙනවා. මේ වාට දකින්න ලැබෙන්නේ බාස්කට්බෝල් ක්‍රීඩකෙක්. මෙයා ලෝක වාර්තාවක් තියලා තිනවා. ඒ ලෝක වාර්තාව තමයි තප්පර 56ක් ඇතුළත. ඔයාලට මේ පේන විදිහට බාස්කට්බෝලයේ බිමට බම් හයිස්සේ නම වතාවක් කරලා තිනවා. ඔයාට හිතා ගන්න පුළුවන් නේද? මේ වීඩියෝ දර්ශන බලපුවම හරියට මේක හීනයක් වගේ. මොකද ඒ තරම් ඉක්මනින් වේගෙන් බෝලේ බීමත් අතත් අතර දෝලණය වෙන ආකාරය දැක්කම මේ ක්‍රීඩකයා වේලාවකට මැෂින් එකක්ද කියලා හිතෙන තරම් ඒ තරම්ම වේගවත්. අංක 5 වේගවත්ම අත්පුඩි ගසන. අත්පුඩි ගහන නම් අපි හැමෝටම පුළුවන්. ඒ තරම් වේගෙන් මේ තරම් ආකාරයෙන් අත්පුඩි ප්‍රමාණයක් ගහනවා කියන්නේ සාමාන්‍ය වැඩෙක්ට නම් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඕන්න. ඊලයි බිෂොප් කියන්නේ තප්පරයකට අත්පුඩි 20ක් ගහන ලෝකේ වේගවත්ම අත්පුඩි ගසනා විදිහට ලෝක වාර්තාවට හිමිකම් කියන පුද්ගලයා 2014 වසරේදී මිනිත්තු අත්පුඩි 1100ක ප්‍රමාණයක් නාද කරලා තමා ඔහු ලෝක වාර්තාව පිටුවන්නේ. ඒ වගේම මේකේ විශේෂත්වය තමා මෑත කාලයේදී ඔහු විසින්ම කලින් පිටුවන ලද ලෝක වාර්තාව. ඔහු විසින්ම මිනිත්තුකට අත්පුඩි 1103ක් දක්වා වර්ධනය කර ඔහු ගේම වාර්තාව අභිමවා ගින් තියෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට අත්පුඩි ගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් try කරලා බලන්න. අංක 4 වේගවත්ම වෙඩික්කරු. ජෙරි කියන මේ අති දක්ෂ වෙඩික්කරු තමයි දැනට ලෝකේ ඉන්න වේගවත්ම වෙඩික්කරු. පොඩි කාලේ ඉඳන්ම තුවක්කු වලට ආදරය කරන මොහු මොහුගේ වෘත්තිමය ජීවිතය තුළදී ඇදහිය නොහැකි තරම් ලෝක වාර්තා ප්‍රමාණයක් පිළිටුවීමට සමත් වෙනවා. ඒ කොතෙක්ද කියනවා නම් මොහුගේ නම ඉදිරියෙන් ලෝක වාර්තා 20ක් ලියා ගැනීමට හැකියාව ලැබෙනවා. විශිෂ්ටතම වාර්තාව තමයි එකිනෙකට වෙනස් තුවක්කු 10කින් තප්පර 17.12කින් ඉලක්කයට වෙඩි තැබීම. එනම් අදහක නොහැකි තරම් දක්ෂතාවයක්. අංක 3 වේගවත්ම පහර දෙන්න. තෝමස් කියන මේ අපූර්ව පුද්ගලයාව මේන්නේ නම් සාමාන්‍ය මලල ක්‍රීඩකයෙක් විදිහට. ඒත් ඔයා තෝමස් ප්‍රැක්ටිස් කරන තැනට ගියොත් ඔයාට හිතෙනවා මෙයාට අමුතු බලයක් තියෙනවද කියලා. ඒකට හේතුව තමයි තෝමස්ට ලොව අන් කිසිවෙකුටත් වඩා වේගෙන් පහර දෙන්න පුළුවන්. තමන්ගේ මේ හැකියාව ලෝකයට පෙන්වලා දෙන්න තෝමස් පාවෙන ඖෂධ බෝලේ නම් අභියෝගයක් හඳුන්වා දුන්නා. ඒකෙදි වෙන්නේ රාත්තල් 20ක් බර බෝලයකට වේගෙන් පහර දීලා ඒක බිම වැටෙන දෙන්න නැතුව ගුවන තියාගන්න එක. මේක ඇත්තටම මැෂින් එකක් වගේ තමයි. රාත්තල් 20ක් බෝලයකට ඔහු ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. තෝමස්ට කාගේ හරි ඔළුවකට මොනවා කරන්න පුළුවන්ද? අංක 2 වේගවත්ම ස්නැප් ගසන්න. ස්නැප් එකක් කියලා කියන්නේ ඇත්තරම ඇඟිලි දෙකක් භාවිත කරලා ශබ්දයක් පිට කරන එකට. මේක ඔයාලා ගොඩ දෙනෙක්ට පුළුවන් වෙන්නේ නැති. ඒත් ඉතින් නිකල්ස් කියන මේ පුංචි කොල්ල තමයි දැනට ලෝකේ එකවර වැඩිම ස්නැප් ප්‍රමාණයක් ගහලා තියෙන්නේ. ජර්මානු ජාතිකයෙක් වෙන නිකල්ස් 2018 දී මිනිත්තුකට ස්නැප් 334ක් ගහලා ලෝක වාර්තාව පිටවන සමත් වෙනවා. ඔයාට මේක නම් එච්චර ලොකු වැඩක් නෙමෙයි කියලා හිතෙන්නත් පුළුවන්. ඒත් ඔයා පොඩ්ඩක් උත්සාහ කරලා බලන්නකෝ එක දෙකට ස්නැප් ගහන්න. එතකොට ඔයාටම තේරෙයි නිකල්ස්ගේ තියෙන මේ විශේෂ හැකියාව. අංක 1 වේගවත්ම යතුරු පූරු ක්‍රියා කරන්න. අද කාලේ නම් කීබෝඩ් හීරෝස්ලා අපිට සමාජ මාධ්‍යවල ඕන තරම් දකින්න පුළුවන්. හැබැයි මේ කතා කරන්න යන්නේ ඇත්තටම ලෝකේ වේගෙන්ම කීබෝඩ් එක හසුරන පුද්ගලයා ගැන. මොකගේ නම ෂෝන්. මෙයාගේ වේගය දැක්කම ඕන කෙනෙක් පුදුම වෙනවා. මිනිත්තුකට වචන 163ක් ටයිප් කරලා ලෝක වාර්තාවකට ෂෝන් හිමිකම් කියනවා. ඒක සාමාන්‍ය පුද්ගලයෙකුගේ වේගෙමෙන් 4 ගුණයක්. ඉතින් අද අපි කතා කළේ
ලෝකයේ ඉන්න වේගවත්ම මිනිසුන් කීපදෙනෙක් ගැන. ඉතින් මේ ගැන ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක ෂෙයා කරත් ඔයා දැනුම බෙදන්නෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකල් අද ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.